සමහර දෙමව්පියෝ තමන්ගේ කුඩා දරුවන් මිය යාම ඒ දරුවෝ දෙවියන් අතර සිට පැමිණ නැවතත් ඒ දරුවන් තමන්ට හිමි තැන කරා යාම එනම් නැවතත් දෙවියන් කරා ගියා යයි මේ මිය යාම අර්ථ දක්වනවා ස්වාමීන් වහන්ස මේ අදහස පිළිබඳව කොහොමද ස්වාමීන් වහන්ස දහමට අනුව පැහැදිලි කරගන්නේ නෑ නෑ එහෙම තත්වයක් නෙවෙයි මේ අපි රවට්ට ගන්න කියන දෙයක් තේන්නාද මේ දෙවියන් අතර හිටියා දෙවියන් අතර ඉඳලා ඊට වඩා ලොකු දෙවි කෙනෙක් වෙන මනුස්ස ලෝකේ ඇවිල්ලා මාස දෙකෙන් මැරිලා ගියා කියන දේවල් ඒවා නෝනා ධර්මයට කොහෙත්වත් ගැළපෙන දේවල් නෙමෙයි තේන්නාද ඒවා සියල්ලම මේ අපිව රවට්ට ගන්න තේන්නාද අපිව රවට්ටගෙන සංසාර බය කියන කාරණය අකුසල් කෙරේ තින බය කියන කාරණය තව තවත් පිහින කරගන්න තේන්න ඉතින් අපිට සතුට වෙන්න හොඳයි හරි සතුට වෙන්න හොඳයි නමුත් ඒ සතුට නෝනා අනිත්‍ය වූ සතුටක් ඒකයි අපි දකින්න ඕනේ අනිත්‍ය වූ සතුටකට බැඳිලා අපිව රවට්ට ගන්න ඕනේ නැහැ තේන්න යථාර්ථය මතු කරගෙන නැවත දුකෙන් තොර වූ තැනකට යන්නයි අපිට ගන්න ඕනේ තේන්න ඒ නිසා ඒ දරුවා කොච්චර ලස්සන වුණත් ඒ දරුවා කොච්චර හුරතල් වුණත් ඒ දරුවා කොච්චර කීකරු වුණත් ඒ සියල්ල සකස් වුණේ ඒ දරුවාගේ කුසල් සංස්කාරයක් නිසා වෙන දෙයක් නෙමෙයි කුසල් සංස්කාරය එතකොට එවැනි කීකරු දරුවෙක් ලස්සන දරුවෙක් එවැනි ප්‍රසන්න දරුවෙක් ලබන්න ඒ අම්මා තාත්තා සතුටුනේ ඒකත් ඒ අම්මාගේ තාත්තාගේ කුසල් විපාකයක් වෙන දෙයක් නෙමෙයි එතකොට ඒ දරුවා උපදින මව් කුසට බැසගත්ත දවසේ පටන් මිය යන දවස දක්වා ඒ තාත්තා දරුවන් නිසා යම් සැපයක් විඳනන්න ඕන ඒ සෑම සැපයක්ම කියන්නේ පෙර ජීවිතේ කුසල් සංස්කාරයක් එච්චරයි එතකොට ඒ දරුවා මේ මිය යන මොහොත දක්වා ඒ සැපයන්ට අදාළ මේ සැපයන් දරුවා ලැබුවා නම් ඒක දරුවාගේත් කුසල් සංස්කාරයක් නමුත් නෝනා යම් මොහතකේ දරුවා මැරුණා කියන්නේ මැරුණ නිසා දෙමාපියන් දුකටපත් වුණා කියන්නේ දෙගොල්ලොම අකුසල විපාකයක් නැතු මේ දිව්‍ය ලෝකෙට යන්න මැරුණ නෙමෙයි ඈ ඒවෙන් අපි සංසාර බය කියන කාරණේ අයින් කරලා දාලා අපි තව තවත් මෝහයටයි යන්නේ මුලින් විපාක දුන්න කුසල් විපාකයක් අතනදී අකුසල් විපාකයක් ආවා එතකොට මේ අකුසල් විපාකේ අනිවාර්යයෙන් මෙවැනි අකුසල් විපාකයක් සිද්ධ වෙන්නේ සංසාරේ ප්‍රාණඝාත අකුසල් සත්ව හිංසා වලට අදාළ අකුසල් නිසා එතකොට මේ අකුසලයට අදාළව හිටියේ දරුවා විතරක් නෙමෙයි දෙමාපියන් ඔයසා දුකටපත් වෙන්නේ දෙමාපියනුත් දරුවනුත් එක හා සමාන අතීතයේ අකුසල් වල සම්බන්ධ වෙලා මේ පටිච්ච සමුප්පන්නව ගලාගෙන ජීවිතය තුල නොවන අප්‍රමාණ අතීතයේ අපි කළා වූ එකට එකතු වෙලා තියෙන අකුසල් තියෙනවා. ඒ අකුසල් අපිට මුණගැහෙන වෙලාවේ සංස්කාර පත්‍යා විඥානං කියන ධර්මතාවය තුල අපි දෙගොල්ලන් මේ අකුසල් විපාක දෙන ස්වභාවයට යටත් වෙන්න අපිට සිද්ධ වෙනවා. තේන්න. එහෙම නැතු ඒවා මේ මෙරිලා දිව්‍ය ලෝකෙට යන්න ආවායි කියන කාරණේ සමහරු ගබ්සා වුණාම කියනවා නෑ යා මව් කුසට ඇවිල්ලා දිව්‍ය ලෝකෙ යන්න ගියා කියලා. ඒවා නෝනා ධර්මයට නම් ඒක නෑ. ඒ ධර්මයට අපි එහෙම දිව්‍ය ලෝකෙට ගියා කියනවා මෙතන අකුසල් සංස්කාරය මතු කරගන්නේ නැහැ තේන්න එහෙම දෙයක් ධර්මයක කොතනකවත් නැහැ කෙනෙක් ඒ වගේ අඩු ආයුෂෙන් මැරුණා නම් මිය යාම නිසා දෙමාපියන්ට බලවත් සිත් වේදනාවක් නැති වුණා නම් ඒ පින්වත් දෙමාපියන්ට හිත් වේදනාවක් නැති වෙන නෝනා අකුසල් සංස්කාරයක් නිසාමයි දරුවා මිය යන්නේ අකුසල් සංස්කාරය නිසාම නමුත් දරුවා මිය යන වෙලාවේ යාට සකස් වෙන අවසාන චුතිසිත කොයි ආකාරයෙන් සකස් වුණාද කියන්න අපි දන්නේ නැහැ ඒක අපි දන්නේ නැහැ ඒ දරුවා මිය යන වෙලාවට එයාගේ චුතිසිත යහපත් ආකාරයෙන් සකස් වුණා නම් එයා ඊට වඩා ඉහළ ආත්ම භාවයකට යන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ ගර්භාෂයේ තුල වැඩුණු කලල රූපයටත් චුතිසිතක් සකස් වෙනවද? අනිවාර්යයෙන් ගර්භාෂයේ තුල ඉන්න කලල රූපයටත් චුතිසිතක් සකස් වෙනවා. ගර්භාෂයේ ඉන්න කලල රූපයටත් මැරෙන වෙලාවේ එයාට දැනෙන්නා වූ වේදනාවට හෝ සැපයට අදාළව චුතිසිත සකස් වෙනවා. එයා වේදනා දැඟව තමාර ගර්භාෂයේ දරුවා ඉන්නකොට ගබ්සා කරන්න බෙහෙත් දෙනවා එහෙම කරනකොට අර දරුවා ඇතුලේ පිච්චෙනවා. තේන්න අර බෙහෙත් වල සැරට වසට දරුවා පිච්චෙනවා මිදිකෙනවා දරුවාට මනෝවිඤ්ඤාණය සකස් වෙනවා කාය විඤ්ඤාණය අදාළව කාය පස්සේට අදාළව අර දැනෙනවා මේ බෙහෙත් වල සැර ඔක්කොම යාට දැනෙනවා එතකොට ඊට අදාළව යා ඇතුලේ සිතුවිලි සකස් කරගන්නවා පංච උපාදානස්කන්ධය සකස් වෙනවා එතකොට සකස් වෙදි මැරෙන වෙලාවේ යා දේශය තුල නම් මැරුණේ අනිවාර්යම නෝනා දේශයට අදාළ උපාදාන මොකද පුංචි දරුවා තුල දේශය හරිම වැඩි තේන්න වැඩි හිට කෙනෙකුට සමාරු වෙන පුංචි දරුවාගේ හිත හරිම ප්‍රබෝෂණයයි කියලා ප්‍රබෝෂණය පුංචි දරුවා තුල තමයි හරිම දේශයක් තියෙන්නේ තේන්න ඒ දේශයේ දරුවෙක් මේ ලෝකෙට බිහි වෙන වෙලාවේ දරුවෙක් යටිගිරියෙන් කෑ ගහගෙන බෙරිහන් දීගෙන බිහි වෙන්නේ ඇයි යාගේ හිතේ තියෙන පීඩාව නිසා සකස් වෙනා උද්දේශය ඒතකොට හුඟක් වෙලාවට මව් කුසක් ඇතුලේ දරුවෙක් ගබ්සා වෙනවා කියන කාරණේ දිනෝනා කවදාකවත් ඒ දරුවා සැප වේදනාවක් ඔස්සේ ගබ්සා වෙන දින අවස්ථා අඩුයි ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. එයා දුක් වේදනාවක් තුලමයි ගබ්සා වෙන්න තියෙන අවස්ථා වැඩි. නමුත් දරුවෙක් ඉපදුනාට පස්සේ ඒ ප්‍රශ්නේ ඇති වෙනවා. තේනවා? දරුවෙක් ඉපදුනාට පස්සේ මොකද එයාට කුසල් අකුසල් පිළිබඳ එච්චර මේකක් නැහෙනේ. සමහරට මැරෙන වෙලාවේ සෙල්ලම් බඩුවක් උපාදානය කරගෙන මැරෙන්න පුළුවන්. ආලෝකයක් උපාදානය කරගෙන මැරෙන්න එවැනි අවස්ථාවකදී එයාට ගැළවීමක් තියෙනවා. නමුත් මව් කුසක් ඇතුළේදී නෝනා හරි අමාරුයි. මොකද එයා පීඩනයක් තුලයි හැම වෙලාවෙම යන්නේ.